දේශපාලන වාතාවරණය අනුව අපිට පේනම සමාජ මාධ්‍ය වල එහෙම ජනතා විමුක්ති පෙරමුණට ලොකු රැල්ලක් ඉදලා තියෙනවා. ඔව්. මේ ඔබතුමාගේ කියවීම අනුව මේ ඉදිරි මැතිවරණය කොහොම වේද ජනතා විමුක්ති පෙරමුණ ගැන ඔබතුමාට මතකද කියන්නේ? අනේ මල්ලි, ඉතින් අනිත් පක්ෂයක බලද්දි ඩිසිප්ලින් තියෙන පක්ෂයක් මල්ලි. හැමෝගේ මම අර කිව්ව දේ හැමදාම තුන් ඔක්කොම හොරු මල්ලි කියන එක. මේ සිස්ටම් එක ඇතුලේ අපි ඔක්කොම ලොකු කොඩා හොරු. ඒ කියන්නේ නීලකාස හොරු, ලෝක හොරු. ඒ කියන්නේ රාජපක්ෂලා කියන්නේ නීලකාස ලෝක හොරු. ඉතින් සාමාන්‍ය හොරු ඉන්නවා, කෙහෙකන් හොරුත් ඉන්නවා. කෙහෙකන් හොරු කියන්නේ මල්ලි ඒක ඩොලර් එක ඉහළ පහළ බහින බලපාන්නේ නැහැ ඒවා. ඉතින් මේ හැම පක්ෂෙම දුර්ලතා තියෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ අනිත් ඒවාට සාපේක්ෂව ඒකේ හොරු ඉඳලා තියෙනවා මල්ලි. අර ජපාන් යන්නේ අනුර පොල්ගම්පොල හිටියා. එතකොට විමල් වීරවංශ කියන්නේ ලෝක හොරෙක් මල්ලි. එයාත් ජේවිපී. එතකොට ඔය මේ ඒ වගේ හිටියා. දැන් මේ මොකද මේ රටේ පුරවැසියන මල්ලි බත්මාළු කන මිනිස්සුනේ හොරු ඉන්නවා. නමුත් අනිත් පක්ෂවලට වඩා මේ ඩිසිප්ලින් එක වැඩි. දැන් අපේ පක්ෂවල මන් නියෝජනයක කරපු පක්ෂවල හොරු ඉන්නවනේ මල්ලි. පොහොට්ටුවේ හොරු වැඩිමත්. ඒ කියන්නේ පොහොට්ටුවේ මේ 90%ක් වගේ හොරු. එතකොට සමගි ජන බලවේගේ, එතකොට මාලිමාවේ, හෙළවුරුමේ ඒවලත් හොරු සාපේක්ෂව ඉන්නවා. මම හැමදාම ඇත්ත කතා කරමින් හැමදාම ඇත්ත කතා කරගෙනනවා. ඒ කියන්නේ පුද්ගලික කිව්වේ නැහනේ. මං කියන්නේ හොරු ගොඩක් ඉන්නවා. ඒකනේ මල්ලි මේ ට්‍රිලියන 14ක් ණය වෙලා අපේ රට අද ඇෆ්ගනිස්තානයේ මං හිතන්නේ එක ඉංගන රටවල් වලින් දෙකට ඉන්නේ අපි. ඉතින් මම ඔය ඇමරිකාවේ ගියේලෙත් මං හරියට අධ්‍යයනය කළා. හරිම අමාරු තත්ත්වයක් අපේ රටේ තත්ත්වය. ඉතින් ප්‍රධාන ප්‍රශ්නේ හොරකම. ජනතා විමුක්ති පෙරමුණ අරවා එක්ක සාපේක්ෂව බලද්දි හොරකම් අඩු පක්ෂයක් හැටියට මම දකිමි. ජනාධිපතිතුමා මට ජනාධිපති සමාව දීලා තිනු අර්ධ වශයෙන්. නමුත් ජනාධිපතිවරයාව ජනාධිපති කළේ මල්ලි හොරු කණ්ඩායමක් නෙමෙයි. ඒ හොරු කණ්ඩායම ජනාධිපති කරපු හින්දා තමයි මල්ලි මට ජනාධිපති සමාව ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ හොරු කණ්ඩායමක් තමුන්ගේ ජීවිත බේරගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව බොඩිගාඩ් කෙනෙක් හැටියට ගෙනාවා. එතකොට දැන් එතුමාට කෙලෙහි ගුණ තියෙනවා නම් ඒගොල්ලන්ට පුටු පාන්නත් බෑ. හොරු තමයි ආව ගෙනල් තියෙන්නේ. හොරුන්ගේ ජීවිත රැකගන්න, හොරුන්ගේ වත්කම්, ගෙවල් පුච්චන ඒවා, ඒගොල්ලන්ට ගෙවලට පැනලා ගහන ඒවා නවත්තගෙන තමයි එතුමාව ගෙනල් තියෙන්නේ ආරක්ෂකයෙක් හැටියට. එතකොට එයාට බිඳක්කෝ ඔවුන්ට ඇහුම්කන් දෙන්න වෙනවනේ මල්ලි. දැන් එතුමාව පත් කරලා තියෙන්නේ මේ රට විනාශ කරපු හොර කැල. සුනාමි වංචා කරපු, නෙළුම් කුළුණෙන් ගහපු, ඒ කියන්නේ අපි කියන්නේ හම්බන්තොට වරායෙන් ගහපු, මේ සියලුම දේවල් කළ රට